නව සඳහනේ පිහිටවීම කොළඹදී සිදු කෙරුණු අතර දේශපාලන නියෝජිතින් ආගමික නායකින් හා සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම යුද විරෝධී සඳහනේට පාර්ලිමේන්තු මන්ත්‍රී වන දුමින්ද දිසානායක, මනෝ ගණේෂන්, රිෂාඩ් බදුදීන් යන මහතුරුන්ද හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ද එක්ව සිටියා. ගාසා තීරයේ සිදුවන සමූල ඝාතනයන්ට එරෙහිව දැඩි විරෝධයක්ද මෙහිදී එල්ලුණා. මේ අරමුණු වශයෙන් සටහන් කරගත්ත මෙන්න මේ විදිහට බලකාමය නිසා ලෝකයේ තුල හටගෙන ඇති සියලුම යුද්ධයන්ට විරුද්ධ වීම. එම යුද්ධයන් නිසා මිය යන ආබාධිත වන, අවතැන් වන සහ බැටකන අහිංසක ජනතාවගේ ආරක්ෂාව අයිතීන් සුබසාධන නිසා ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ලෝක සාමය උදෙසා පෙනී සිටීම. යුද ගැටුම් නිසා මිය යන සහ ආබාධිත වන අහිංසක ජනතාව උදෙසා යුද්ධයන්ට ආධාර දක්වන රටවල් වලින් වන්දි ලබා ගැනීමේ ක්‍රමයක් උදෙසා බලපෑම් කිරීම. ලෝකයේ රාජ්‍යයන්ගේ ස්වාධීනත්වයට ස්වාධීනත්වයට එල්ලවන සියලුම ආකාරයේ බලපෑම් වලට එරෙහිවීම. එම යුද්ධයන්ට කිසිම ආකාරයකින් සහායක් නොදක්වන ශ්‍රී ලංකාව වැනි රටවල්වලට අහිතකර සමාජ දේශපාලන ආර්ථික බලපෑම් වලට ලක්වීමට සිදුවීම නිසා සිදුවන අගතියට එරෙහිවීම. මෙන්න මේ ටික තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ජීප්කුරේ නීතිය යන ප්‍රශ්නය අනුව තිරඟු ඩොලර් 15කින් 20කින් වැඩි ටොන් එකක්. ඒක අපිට බලපාන්නේ කොහොමද? අපිට මේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒතකොට අපේ ණයබරතාවය මේ අපිට සම්පූර්ණයෙන්ම අපේ ණයක වෙන්න අවශ්‍ය වන්නේ බිලියන් 13යි. මෙන්න බිලියන් 70ක් දෙනවා රටවල් දෙකකට යුද්ධ කරන්න කියලා. දැන් මේක දුන්නා නම් අපි වගේ දුප්පත් රටවල් 150ක් තියෙන සම්පූර්ණ ණය නැති වෙනවා. ඉතින් මේගොල්ලෝ ගහ ගන්නවා අපේ ඩොලර් 10කින් තෙල් බැරලේ වැඩි වෙනවා. අන්න ඒ අරමුණ පෙන්වන්න පුළුවන් නම් මං හිතන්නේ අන්න ඒක හැම දිනාටම ඇස්සැරෙන කරුණක් බවට පත් වෙනවා.